Hi guys, welcome back to my YouTube channel. Today I am going to talk about my YouTube channel. Today I am going to talk about the topic of AI tools. Today I am going to AI tools. සමහරව තිබ්බා. ඉතින් ඔයත් try කරලා බලන්න මේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේ කරන්න යන්නේ KDJ AI කියන website එක කරා. ඉතින් මේක ගැන මම කලින් video කරන් ආවා. ඉතින් යාළුවනේ තව දෙයක් කියන්න ඕනේ. මගේ channel එකේ subscribers 1000ට තා පොඩ්ඩයි subscribers 6ක් වගේ තැන් ඉතින් මදි වෙලා ඉන්නේ. ඉතින් ආදරෙන් මතක් කර මේ video බලනවා නම් මාව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මාව subscribe කරන් යන්න කියලා මතක් කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව video එකට යමු. මේක කොහොමද කරන්න කියලා මේ intro එකෙන් පස්සේ. ඉතින් මේ ගොඩක් ලේසි වැඩක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා Google Chrome එකට යන්න මුලින් Google Chrome එකට ගිහිල්ලා ඔයාලට පේන search bar එක තියෙනවා. මෙන්න මේ search bar එක ඔයා type කරගන්න ඕනේ KDJ කියලා. KDJ කියලා type කරන් enter කරන්න. enter කරගත්තට පස්සේ ඔයාලට ගොඩක් result search result මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයා select කරන්න ඕනේ උඩටම යන්න උඩටම ගිහිල්ලා KDJ කියලා තියෙනවා. ඉතින් ඔයාලට එතනින් select කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මගේ description box එකේ තියෙන link එක click කරලා මේ website එකේ දාමත් පහසුවෙන් යන්න. ඉතින් එහෙම ගියාට පස්සේ ඔයාලට පේන මෙන්න මේ විදිහට තමයි website එකේ interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවාට පේන මේකේ එක features ගොඩක් තියෙනවා. ඉතින් මේවා ගැන පස්සේ මම review එකක් අරන් එන්නම්. ඉතින් ඔයා කරන්න ඕනේ මේ රතුපාල line එක තියෙන උඩින් අනේ රතුපාල line එකේ KDJ AI කියලා තියෙනවා. ඉතින් ඔයා අනේ click කරගන්න පස්සේ මේ මොකක්hari add එකක් අවුත් එක close කරගන්න. ඊට පස්සේ ඔයාට පේන මෙන්න මෙතන KDJ AI කියන category කියලාදී ගොඩක් features තියෙනවා. AI girlfriend සිරිලතා සහ AI boyfriend සිරිවාල කියලා තියෙනවා. ඉතින් නම් දෙකෙන් නම් එච්චර හිතන්නේ නැහැ. ඊට පස්සේ මෙතන AI ශාස්ත්‍රාචාර්ය කියන තැනක පාර ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඉතින් වෙන web page එකට ඒකල වරන් යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා photo එකක් upload කරන්න තියෙනවා. මොකද්ද මේ photo එක? මේ photo එක තමයි දැන් මම මෙතන display කරන්නම්. මෙන්න මේ වගේ අත පේන විදිහට photo එකක් capture කරගන්න ඕනේ. capture කරන් ඔයා මේකට upload කරගන්න. upload කරගත්තට පස්සේ ඔයාලට පේන මෙතන language එක තෝරන්න වෙනවා. ඉතින් මම මෙතන single language එක තෝරලා මේ යට තියෙන analyze කෙනෙක් ක්ලික් කරනවා. හරි යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ විස්තර ටික ටිකක් generate වෙලා අපේ රේඛා බලලා මේක විස්තර ටිකක් මේක යටින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක සමහරව මම කීවල බැලුවා. ඇත්තටම සමහරව ඇත්තත් වගේ ඉතින්. ඉතින්වත් පොඩ්ඩක් try කරලා බලන්න මේක කොහොමද කියලා. හරි යනවා. ඉතින් වාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ හම්බ වෙනවා SLP Academy YouTube channel එකේ මම විහිදු හංසද.